වැඩනන් නැත්තේ කොයි වෙලාවද මහත්තයා? මොකද දැන් කතා කරේ. අපි කතා කරමු. නෑ මෙමෙ නම් හදිසියක් මත් නෙමෙයි. මේ හදිසියක් මත් නෙමෙයි මිස දීගතුර මම කතා කරේ මගේ මේ කායික රිලීස් කරගන්න එක ගැන මොන හරි අප්ඩේට්ස් ඉනවයි කියලා දැනගන්න. මේ ඒ ගැන අපි මේ මොහොතින් කටයුතු කරමින් ඉන්නේ. ඉක්මනටම වානේ රිලීස් කරගන්න පුළුවන් වේවි. අනේ බොහොම ස්තුතියි ඔබතුමා, බොහොම සාධාරණ වැඩ කරන පොලිස් නිලධාරියෙක්. අපේ ගෞරවය එහෙම වෙනවා. මේ ඒකත් එක්ක මම තව දෙයකට කතා කරේ. ඒ මොකද මහත්තයා? මේ 15 වෙනිදා, ඒ කියන්නේ මේ ලබන 15 වෙනිදා මේ මගේ මල්ලිගේ මරණය වෙනුවෙන් අපේ ගෙදර දානයක් තියෙනවා. ඔබතුමා එනවා නම් මම ගොඩක් සතුටුයි. සපමල් මහත්තයා, දැන් ඒ දානෙ දෙන්න ඕන වෙන එකක් නැහැ මං හිතන්නේ. අයිය මොකක් හරි මේ මම වැරද්දක්ද කිව්වේ? එක පාටම කලබල වෙන්න එපා. මම මේක හෙට උදේ කියන්නයි හිටියේ. ඔබතුමා හෙට උදේම පොලිසියට එන්නකො. මේ වෙලාවෙ ඉන්න එපා. ඔබතුමාගේ මල්ලි ජීවතුන් අතර ඉන්නවා. මේ වෙලා ඉන්නේ අපේ බාරේ. මගේ මල්ලි ඉන්නවා. අනේ මගේ මල්ලි විඳික ඉන්නවා. අනේ මිස්ටර් දීගතුර, මේ ඔබතුමා මේ බොරුවද කියන්නේ? මම මොකටද බොරු කියන්නේ? අනේ මට හරිම සන්තෝෂයි මිස්ටර් දීගතුර. මිස්ටර් දීගතුර, අපි කාටවත් වැරදි කරන මිනිස්සු නෙවෙයි. මගේ මල්ලි ජීවිතුන් අතර ඉන්නවා කියන්නේ මට හරිම සන්තෝෂයි. මුත් කරදරයක් නෑ නේද? නෑ, එහෙමට කරදරයක් නෑ. ඔය බොහොම හොඳට සනීපට ඉන්නේ. මට පොඩ්ඩක් මේ මල්ලිට කතා කරන්න පුළුවන් නේද? මේ මං දැන් එළියේ ඉන්නේ. මේ ඔබතුමා හෙට එන්නකෝ, උදේම එන්න. එතකොට කතා කරන්න පුළුවන් වෙයි. අනේ බොහොම ස්තුතියි එමනම්. හරි හරි, ගුඩ් නයිට්. හරි, දැන් බය වෙන්න දෙන්නේ නැහැ. ඔයා මාර නළුවෙක් නිසා පු. අපි කොහෙද නළු? ඔය ටෙල්නාටුල නළුව ඉන්නේ. ඒකාර ඉස්කෝලේ යන කාලේ මේ ඔය වේදිකා නාටුල පොඩි පොඩි චරිත එහෙම කරානේ. දන්නානේ ඒ කාලේ කොල්ලෝ විදියට. පොලිසියක් ඉස්සරහා ඔහොම රඟපානවා නම් මගේ ඉස්සරහා කොහොම රඟපානෝ ඇද්ද? ඔය බලන්නකො ඉතින්. ඔන්නක තමයි කියන්නේ මේ ගෑනු ඉස්සර මොනට වඩා වැඩ පෙන්නන්න එපා කියලා. දැක්කනේ දවා මට කියපු කතා. හරිද? දැන් ඉතාලගමු. පව් අරුණසිරි, එච්චර හොඳ මනුස්සයෙකුට බොරුවක් කියන්න දිව නැවෙන්නේ නැහැ. මිනිහා කොච්චර සතුටකින්ද දැන් ඉන්නවෙ ඇත්තේ.